ලාංකේය සිනමාවේ ප්‍රතිභාපූර්ණ පෞරුෂත්වය ප්‍රතිභාපූර්ණ රංගනය මේ සියල්ල මුසු වූ තැන සිනමා ශක්තිති ගාමිණී ෆොන්සේකාලේ සහඳුන්වනු ඒ සිනමා ශක්තිති ගාමිණී ෆොන්සේකාලේ සහඳුන්වනු ඔහුතුළු තිබෙන ප්‍රතිභාපූර්ණ රංගන කෞශල්‍යයත් ඒ පෞරුෂය මේ සියලුම දේ පදනම් කරගෙන මුහුතුළු තිබෙන මේ හැකියාව කිසිවෙකුට සමකල නොහැකි අසම සම රංග හැකියාවක් ගාමිණී ෆොන්සේකා සතුයි මේ ගාමිණී ෆොන්සේකා පිළිබඳ අප තමන සටහනයි අදරවන් ලවුඩු දිසක් ඉදලා වෙට රුසුවා කියන එක මමවද නැන් කියනේනේ මේ නම් අපේ හැංගු කලාවට කලා ලෝලීන්ට සුවදායි පරිච්ඡේදයක් ආරම්භ ඒ මේසි ෆොන්සේකා මහත්මියට විලියම් ෆොන්සේකා මහතාට පුංචි පුතෙක් හිටපොනා ඔහුගේ නම සෙම්ගේ ගාමිණී ෂෙල්ඩන් ෆොන්සේකා ඔහු ඉපදෙන්නේ කොළඹ දෙහිවල ප්‍රදේශයේ ඉන්පසු ඔහු සිත් හතර හදාරන්නේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ සිත් හතර හදාරන සමයේ සිටම ඔහු කලාවට මොකිට වෙන හැකියාව ඔහු පෙන්වුම් කරා ඔහුගේ රංගන හැකියාව පාසල් සමයේ සිටම ඔහු පෙන්වුම් කරා ගාමිණී ෆොන්සේකා සිංහල දමිළ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය මනාව හසුරුවාලිය හැකි හැකියාව ගාමිණී ෆොන්සේකා මහතා මුලින්ම කලාවට සම්බන්ධ වන්නේ දෙවන සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙස ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ඩේවිඩ් ලියන් මහතාගේ The Bridge on the River Kwai චිත්‍රපටයේ දෙවන සහාය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන ඔහු සිනමාවට පය තබනවා ඉන්පසු ඔහු ඉතිහාසගත වූ චිත්‍රපටයේ ලංකේය සිනමාවේ හදවත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයේ දෙවන සහාය අධ්‍යක්ෂකවරයා ලෙස ගාමිණී ෆොන්සේකා කටයුතු කරන ඉන්පසු ගාමිණී ෆොන්සේකා මහතා රංගනයේ සිනමාවට දායක වන්නේ 1959 තිරගත වූ දෛව යෝගයේ චිත්‍රපටයේ ඉන්පසු ගාමිණී ෆොන්සේකා මහතාගේ අවසන් චිත්‍රපටයේ ලෙස 1998 තිරගත වූ අන්තිම රැය චිත්‍රපටයේ ඔහු අධ්‍යක්ෂණය කරමින් රංගනයේ යෙදෙනවා අධ්‍යක්ෂණය කරමින් රංගනයේ යෙදීම එතරම් පහසු කාර්යයක් නම් නෙවෙයි ලංකේය සිනමාවේ හදවත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ ගාමිණී ෆොන්සේකා මහතා නැවත එක්වන්නේ 1960 ඒ සංදේශයේ චිත්‍රපටයේ සංදේශයේ චිත්‍රපටය ලාංකේය සිනමාවේ නව පරිච්ඡේදයක් සංකේතවන් කරන චිත්‍රපටයක් ඒ ඉතිහාසගත වූ චිත්‍රපටය පොසෙ තම කී දෙනෙක් ඉන්නවා තුන් දෙනෙක් එමා ඔපියන් ජීවිත පැතිරි ඉන්නවාද මොකටද දෙන්නේ ඕ අයි පසුබසින්නේ වෙන්නනවා මගේ බලේ අරිනවා තෝ වමන් බලේ දැන් ගියා තෝ මොකටද ආවේ 1962 මයිකල් විල්සන් නම් වූ අධ්‍යක්ෂකවරයා ඓතිහාසික චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක ඉතිහාසගත වෙන සහ සිනමාවේ හැරවුම් ලක්ෂයක් සයිටුවන් කරන චිත්‍රපටයක් එය රන්මුතු දුව නම් වූ චිත්‍රපටය එම චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා රංගනය යෙදෙනවා කිසිවෙකුට සිතාගත නොහැකි ලෙස ගාමිණී ෆොන්සේකාට හැකි වෙන ප්‍රේක්ෂක හදවත් සොරා ගන්න එසේම රන්මුතු දුව තුළින් ප්‍රේක්ෂක හදවත් තුළ ගාමිණී ෆොන්සේකා නාමයට ඉඩ වෙන් කර ගන්නට ගාමිණී ෆොන්සේකාට හැකි වෙන එසේ මම ඔබට මුලින්ම සඳහන් කරා රන්මුතු දුව ඓතිහාසික චිත්‍රපටයක් එය හෙළ සිනමාවේ වර්ණ වෘතාන්ත චිත්‍රපටය. එසේම බෙරලාශ්‍රිත මුහුද යට දර්ශන රැගත් පළමු චිත්‍රපටයද රන්මුතු දුවයි. 1964 කියන්නේ සිනමාවේ සුවිශේෂීම අවුරුද්ද. ඒ ගාමිණී ෆොන්සේකා මහතාගේ මංගල සරසවි සම්මාන උළෙලේ ඔහුට පළමු සම්මානය හිමි වෙනවා. ඒ ගම්පෙරළියේ චිත්‍රපටයේ ජින දාසගේ
චරිතයට පණ පෙවීම නිසා. එසේම ගම් පෙරළිය තුරින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ජාත්‍යන්තර තලයේ සම්මානනීය අධ්‍යක්ෂකවරයෙකු ලෙස ජනප්‍රිය වෙමින් මේ ගම් පෙරළිය චිත්‍රපටය මම ඉන්නේ මේ මහරජා වාගේ මේගමේ කාටත් උදව් කරමින් දීවරයෝ පරසතුමල් කස්තුරි සුවඳ දුගාන්තේ උතුමාණෙනි සරුංගලේ ආදී චිත්‍රපට තුලින් ගාමිණී ෆොන්සේකා රසික හදවත් සොරාගන්නේ රසිකයන්ද අමන්දානන්දයට පත් කරන එසේම 1971 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිදානය චිත්‍රපටය ලංකාවේ සිනමාවේ නව පරිච්ඡේදයක් සනිටුවන් කළ චිත්‍රපටය නිදානය චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකාගේ අසහාය රංගනය මැනවින් පිළිබිඹු කරන ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ උතුමාණෙනි පරසතුමල් ආදී චිත්‍රපටවලින් සරසවි සම්මාන ඇතුළුව එක් වසරකදී පැවැත්වූ චිත්‍රපට උළෙල තුනකදීම හොඳම නළුවා සම්මානය ගාමිණී ෆොන්සේකා සතු කරගත්. ගාමිණී ෆොන්සේකා සිය රංගන හැකියාවෙන් අධ්‍යක්ෂණය කලාකෙත පෝෂණය කළ ලංකාවේ අංක එකේ කලාකරුවෝ. එසේම ඔහු රංගනය වෘත්තීය කාර්යයක් සහ ක්‍රියාවලියක් බව ප්‍රේක්ෂකයාට කලාකරුවන් රටට සමාජයට පෙන්වීමට මහත් පෙහෙසක් දරූ දක්ෂ කලාකරුවෙක් ඔහු කළ සේවය කියා නිම කළ නොහැක. මන්තුවගේ තාත්තා නෙමෙයි. මම නමට විතරක් තාත්තා. අවුරුදු 16කට පස්සේ අම්මට දුව මදුරද 1959 සිට 1998 දක්වා ගාමිණී ෆොන්සේකා චිත්‍රපට 108කට පමණ සිය දායකත්වය ලබා දී තිබෙනවා. ඉන් 86කටම ප්‍රධාන චරිතයට පණ පෙවීමට ඔහුට හැකිවන චිත්‍රපට 10ක් පමණ ඔහු අධ්‍යක්ෂණය කර තිබෙනවා. ගාමිණී ෆොන්සේකාගේ රංග පරාසය ඉතා දිගු රංග පරාසය ඔහුගේ තිබෙන ප්‍රතිභාපූර්ණ රංගන කෞශල්‍ය ඒ ප්‍රතිභාපූර්ණ පෞරුෂත්වය ඔහුටම ආවේනික වූ ශෛලිය ඔහුටම ආවේනික වූ විලාසිතාවන් ප්‍රේක්ෂකයන් අසීමිත ලෙස ඔහුට ආදරය කරනවා. එසේම ගාමිණී ෆොන්සේකා සම්මානනීය කලාකරු 1964 සිට 1998 දක්වා ගාමිණී ෆොන්සේකා සම්මාන 37ක් පමණ ගාමිණී ෆොන්සේකා සතු කරගෙන ඔහු තුළ තිබෙන ගාමිණී ෆොන්සේකා නාමයේ රන් අකුරින් ඉතිහාසයේ සනිටුහන් වැත්ත. එසේම ඔහු සිනමා ශක්තිතිර සඳහා දුන්නා. ගාමිණී ෆොන්සේකාගේ ඒ ප්‍රතිභාපූර්ණ රංගනය, ඒ රංගන කෞශල්‍ය, ඒ රංගන ශෛලිය, ඒ පෞරුෂත්වය කිසිදා ප්‍රේක්ෂක හදවත් තුල නොමැකෙන බව නම් නොඅනුමාන. එසේම තවත් යුග ගණනාවක් ගාමිණී ෆොන්සේකාගේ පෞරුෂත්වයේ ඒ හැකියාව ඒ රංගනය පිළිබඳව මිනිසුන් කතා කරන බව නම් නිසැකයි. කිසිදා නොමියෙන රංගන පෞරුෂත්වය සිනමා සාක්ෂියදී ගාමිණී ෆොන්සේකා